මේ දවස්වල හැමෝම හැම තැනකම කතා වෙන මාතෘකාවක් තමයි රටේ දේශපාලඥයන් සියලු දෙනාම විගණනය කරන්න කියන කතාව. මේකට ප්‍රධානම හේතුව තමයි මේ දේශපාලඥයන් සතුව ආදායම් මාර්ග හෙළිදරව් කර නොහැකි විශාලවත්කමක් ඔහු නොපයාගෙන තිබීමත්. මේ නිසාම අප රට අදවන විට ආර්ථික මට්ටමින් හා ජනතාවගේ දුගී දුප්පත් භාවය අන්ත මට්ටමින්ම කඩා වැටලා තියෙනවා. මේ නිසාම අද කතා කරමු ශ්‍රී ලංකාවේ වැඩිම වත්කමකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ බිලියනපතියන් දස දෙනා ගැන. වීඩියෝ එක පටන් ගන්න කලින් කියන්න ඕනේ ප්‍රධානම කාරණාවක් තමයි මෙහි අඩංගු සියලුම තොරතුරු උපුටාගෙන ලැබුවේ ලෝක ප්‍රසිද්ධ ඒෂියන් වර්ල්ඩ් සංගරාව, Top 20 සංගරාව හා විකිපීඩියා හා තවත් ප්‍රසිද්ධ වෙබ් අඩවි කීපයක් මගින්. එහෙනම් අද බලමු ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයන් දස දෙනා ගැන. वीडियो के पटांग कालीन किए वीडियो को हम के लिए हितना लाइक करें कमेंट करेंगे मे वगे वीडियो इसर हटा बला कमेना अनिवार्य पे चैनल के सब्सक्राइब करना तम तक करें पा अंक दहाय आरुमुगन तोंडमन अमेरिकन डॉलर मिलियन एकादशम नमयाख्यवाद आसन्न वशे श्रीलंका मुदलिन हेटतून कोटी असूति लक्षेक पमन वत् कमकट हिमिकम कियन सौम्य मृतु आरमुगन तोंडमन्यनु कैबिनेट अमात्योरेकु लेस कटयुतु कल श्रीलंकीय देशपालज्ञेकी ओहु श्रीलंकावे प्रकट वृत्तीय समिति वेदिकु सौम्य मृतु तोंडमन महतागे मुणुबुराद विय 1964 वर्षे मे मास 24 वन दिन श्रीलंकावेदी उपत लभू तोंडमन महता राजकीय विद्यालय अध्यापने अवसान कोट 1985 वर्षे देशपालनेट पिविसी अतरम 1994 वर्षे एवकट एक्सजातिक पक्षे नियोजने करमिन नोरलिय दिस्ट्रिक्ट पार्लमेंतुवट तेरी पत्तुना එලෙස 1994 වර්ෂයේ සිට 2019 දක්වා වූ කාලයේ අඛණ්ඩව පාර්ලිමේන්තුවට පත් වූ තොණ්ඩමන් මහතා 2020 වර්ෂයේ මැයි මාස 26 වෙනි දින මෙලවින් සමුගත්තා. අංක 9 මෛත්‍රීපාල සිරිසේන ඇමරිකන් ඩොලර් මිලියන 14ක් එවත් ආසන්න වශයෙන් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් බිලියන 4.7ක පමණ වත්කමකට හිමිකම් කියන මෛත්‍රීපාල යාපා සිරිසේන යනු ශ්‍රීලංකාවේ සුප්‍රකට දේශපාලඥයෙකි. ශ්‍රීලංකාවේ හත්වන ජනාධිපතිවරයා ලෙස 2015 ජනවාරි 9 වනදා සිට 2019 නොවැම්බර් 18 දක්වා වූ කාලයේ ඔහු සේවය කළා. 1951 වර්ෂයේ සැප්තැම්බර් 3 වන දින ශ්‍රී ලංකාවේදී උපත ලැබූ මෙතුමා රාජකීය මහාවිද්‍යාලයෙන් අධ්‍යාපනය අවසන් වූ වහාම 1984 වර්ෂයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලන ජීවිතයට පිවිසි අතරම 1994 වර්ෂයේ සිට ප්‍රමුඛ අමාත්‍යංශ කීපයක්ම ඔහු යටතේ ක්‍රියාත්මක විය. අද වන විටත් දේශපාලන දිවියේ කටයුතු කරන මෙතුමාගේ වයස අවුරුදු 70ක් පමණ වෙනවා. අංක 8 කුමාර් සංගක්කාර अमेरिकन डॉलर मिलियन 21ක් හෙවත් ආසන්න වශයෙන් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් බිලියන 7.5ක වත්කමකට හිමිකම් කියන කුමාර් චොක්ෂනාත් සංගක්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් විස්තර විචාරකයෙකුද හිටපු වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙකුද ව්‍යවසායකයෙකුද ICC Hall of Induction සහ ප්‍රධාන ක්‍රිකට් ක්ලබ් රැසකම හිටපු සභාපතිද වේ. 1997 වර්ෂයේ ඔක්තෝබර් 27 වන දින ශ්‍රී ලංකාවේදී උපත ලැබූ කුමාර් සංගක්කාර පාසල් දිවියේ සිටම ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කර ඇති අතර පාසල් දිවිය අවසන් වූ වහාම ක්‍රිකට් ක්ලබ් සමග සම්බන්ධව අවසානයේ ජාතික කණ්ඩායමට ඇතුළත් වුණා. මීට වසර කිහිපයකට පෙර ක්‍රිකට් දිවියට සම්බුදුන් සංගක්කාර ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ටතම පිතිකරුවෙකු ලෙසම කඩුලු රකින්නෙකුද ලෙස ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝක ක්‍රිකට් ක්‍රීඩා වාර්තා පොත්වලද ඇතුළත් වෙලා තියෙනවා. අංක 7 අර්ජුන රණතුංග अमेरिकन डॉलर मिलियन 68ක් හෙවත් ආසන්න වශයෙන් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් බිලියන 22.8ක වත්කමකට හිමිකම් කියන අර්ජුන රණතුංග හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ 1996 වර්ෂයේ ක්‍රිකට් ලෝක කුසලානේ ශ්‍රී ලංකාවට දිනා දුන් නායකයාද වෙනවා. 1963 වර්ෂයේ සැප්තැම්බර් 1 වෙනි දින ශ්‍රී ලංකාවේදී උපත ලැබූ මෙතුමා ක්‍රිකට් දිවියේදී ශ්‍රී ලංකාවට ඉමහත් සේවයක් ඉටු කර ඇති අතරම ක්‍රිකට් දිවියට සමුදීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ බොහෝ තනතුරුවල සේවය කර පසුව 2005 වර්ෂයේ දේශපාලන ජීවිතයට පිවිසීමෙන් පසු ඔහු අද වන විට දේශපාලන කටයුතු සාර්ථකව සිදු කරමින් පවතිනවා. අංක 6 අශෝක් පතිරාජගේ අමරිකාන ඩොලර් බිලියන 2.1ක් හෙවත් ආසන්න වශයෙන් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් බිලියන 705.4ක් වැනි වත්කමකට හිමිකම් කියන අශෝක් පතිරාජගේ ශ්‍රී ලංකාවේ පස්සන වැඩිම වත්කම කිමි ව්‍යාපාරිකයාද වෙනවා.
ව්‍යාපාරික ජීවිතයක් ගත කරන මෙතුමා ශ්‍රී ලංකන් එයාලයින් සොෆ්ලොජික් ලයිෆ් ඔඩෙල් වැනි ශ්‍රී ලංකාවේ ප්‍රධාන පිලේ ව්‍යාපාර රැසකම සභාපති ධුරේ කටයුතු කරන අතරම සොෆ්ලොජික් සමාගමේ වැඩිම කොටස් හිමියාද වෙන්නේ මෙතුමායි। තවම තම ව්‍යාපාර කටයුතු සිදු කරමින් පවතින අශෝක් පතිරාජගේ ශ්‍රී ලංකාවේ නැගියා විශිෂ්ටතම ව්‍යාපාරිකය ලෙසද හඳුන්වන්න පුළුවන්। අංක 5 හැරි ජයවර්ධන अमेरिकानो डॉलर बिलियन देखा दशम हता के बाद आसन वशेन श्रीलंका मुतलीन रूपियाल बिलियन नवसी हया दशम एक्वेणी वत्कमकट हिमिकमकियन हरी जयवर्धन श्रीलंका वे वेडिम वत्कमकिमि हतरवन व्यापारिकियाद वेनवा एद्दा समसी हतलिस देख वर्षे अगोस्त दाहत्तन दिन उपतलबु मेतुमा विशिष्ट व्यापारिकुगनातर प्रमुख समागम वन मेरिस्टोक्रोप समागमे सभापति लेस कटयुतु करन अतर डेन्मार्के कॉन्स्टल जेनरल वरयाद वेनवा ඒ වගේම ෆ්‍රොබ් සංගරාවේ පවා මෙතුමා ගැන සටහනක් තැබීමට ඉඩක් වෙන් කිරීමේ තරමටම මෙතුමාගේ ව්‍යාපාරික දැනුම හා ක්‍රියාවන් ඔහු සතු ඉතා වටිනා සම්පතක් වූ අතරම ශ්‍රී ලංකා ව්‍යාපාරික ශාස්ත්‍රයේ ඊමහත් සේවයක් කළ පුද්ගලයෙක්ද වෙනවා। අංක 4 රෂි ෂෝලි කැප්ෂන් අමරිකානු ඩොලර් බිලියන 3ක් හේවත් ආසන්න වශයෙන් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ට්‍රිලියන නම් 1.7ක්ද බිලියන නම් 1.7ක්ද වැනි ඉතා විශාල වත්කමකට හිමිකම් කියන රෂි ෂෝලි දැනට ශ්‍රී ලංකාවේ වැඩිම වත්කමක් හිමි තුන්වන ව්‍යාපාරිකයා වන අතර ඔහු කැපී පෙනෙන ව්‍යවසායකයෙකුද වෙනවා। ඒෂියන් කැප්ෂන් ඒෂියන් සියාකා ඇතුළු සමාගම් පහක නිර්මාතෘ වගේම දැනට ප්‍රමුඛ සමාගම් හතකම ප්‍රධානියා ලෙස කටයුතු කරන රෂි ෂෝලි ශ්‍රී ලංකාවේ බැංකු ශ්‍රේෂ්ඨයේ ප්‍රධානතම බැංකුවක් වන HNB හෙවත් හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධානියාද වෙනවා। මීට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රධාන ව්‍යාපාර රැසකම මේ වන විට කටයුතු සිදු කරමින් පවතිනවා। අංක 3 ධම්මික පෙරේරා अमेरिकानु डॉलर बिलियन 4.6ක්වත් ආසන්න වශයෙන් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ට්‍රිලියන නම් 1.54ක්ද බිලියන නම් 1545ක්ද වැනි ඉතා විශාල වත්කමකට හිමිකම් කියන ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකීය ව්‍යවසායකයෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකුද වන අතර වසර කීපයක්ම ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයාද විය। නමුත් මේ වන විට ඔහු වැඩිම වත්කමක් හිමි ව්‍යාපාරිකයින් අතර දෙවන ස්ථානයට පැමිණ ඇති අතරම ඔහු ඉතා සාර්ථක ආයෝජකයෙකු ලෙසද හඳුන්වන්න පුළුවන්। 1967 වර්ෂයේ දෙසැම්බර් 28 වන දින උපත ලැබූ මෙතුමා මූලික පියවරේ සිටම ව්‍යාපාර ශාස්ත්‍රයට පැමිණි කවුරුත් හඳුනන චරිතයක් වෙනවා। ශ්‍රී ලංකා වෙතුළ සහ ශ්‍රී ලංකාවෙන් පිටත ව්‍යාපාර කටයුතු කරන මෙතුමා සිග ශ්‍රී ලංකා වැලිබල් ෆිනෑන්ස් ලංකා ටයිල්ස් ඇතුළු ලොව ප්‍රකට සමාගම් රැසකම අයිතිකරුවාද වෙන අතර ප්‍රබල සමාගම් රැසකම සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ තනතුරු වලද මෙතුමා සේවය කරනවා। අංක 2 ඉෂාර සී චින්තක අමරිකානු ඩොලර් බිලියන 5ක්වත් ආසන්න වශයෙන් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ට්‍රිලියන නම් 1.67ක්ද බිලියන නම් 1679ක්ද වැනි ඉතා විශාල වත්කමකට හිමිකම් කියන ඉෂාර සී චින්තක මහතා දැනට ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයාද ධනවත්ම ව්‍යාපාරිකයාද වෙනවා। ධම්මික පෙරේරා මහතා සමග කරට කර තම ව්‍යාපාර කටයුතු සිදු කරන අතර සුප්‍රකට ව්‍යවසායකයෙකුද වෙනවා। ලංකා ඔරික්ස් ෆිනෑන්ස් සහ බ්‍රවුන් සමාගම්වල සභාපති ධුරේ කටයුතු කරන අතරම LOLC සමූහ ව්‍යාපාරයේ වැඩිම කොටස් හිමියාද ලෙස මෙතුමා කටයුතු කරන අතරම ශ්‍රී ලංකාවේ සහ ශ්‍රී ලංකාවෙන් පිටත විශාල ව්‍යාපාර රැසකම අයිතිකරුවා ලෙසද මෙතුමා කටයුතු කරනවා। අංක 1 මහින්ද රාජපක්ෂ अमेरिकानु डॉलर बिलियन 18ක් හෙවත් ආසන්න වශයෙන් ශ්‍රී ලංකාවේ මුදලින් ට්‍රිලියන නම් 6.4ක්ද බිලියන නම් 6046ක්ද වැනි අති විශාල වත්කමකට හිමිකම් කියන පර්සි මහින්ද රාජපක්ෂ තම පියාගේ දේශපාලන අවබෝධයෙන් පසු දේශපාලනයේ පිවිසි අතර 2004 වර්ෂයේ සිට 2005 දක්වා වූ කාලයේ ශ්‍රී ලංකාවේ අග්‍රමාත්‍ය ධුරයේ කටයුතු කළ අතරම 2005 සිට 2015 දක්වා වූ කාලයේදී 6වන ජනාධිපතිවරයා ලෙසද කටයුතු සිදු කර තිබේ। 1945 වර්ෂයේ නොවැම්බර් 18 වන දින උපත ලැබූ මෙතුමා ජනාධිපති සහ අගමැති ධුරවලට අමතරව මුදල් අමාත්‍යංශය සහ ධීවර අමාත්‍යංශ ආදී ප්‍රධාන අමාත්‍යංශ රැසකම කටයුතු කර ඇති අතරම වත්මන් ආණ්ඩුවේ 2019 සිට මේ දක්වා වූ කාලයේ අග්‍රාමාත්‍ය ධුරේ කටයුතු සිදු කරමින් සිටින අතරම දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී හැරවුම් ලක්ෂ රැසකම
ස්ථාන වෙන් කරවාගෙන තිබීමත් ඉදිරි කාලයේදී ඊටත් වඩා විශාල හැරවුම් ලක්ෂයකට ඉඩ වෙන් කරගනිමින්ද සිටින බව මුළු මහත් ලෝකයා හා සමාජයක්න මේවන විට තේරුම්ගෙන සිටී. මේ විදිහට තමයි ශ්‍රී ලංකාවේ වැඩිම වත්කමක් හිමි බිලියනපතියන් දස දෙනා ගැන කතා කරන්න තියෙන්නේ. वीडियो को हुदाय के लिए हितन वाना लाइक करान कमेंट करान एवागे मा मेवागे वीडियो सीसराटात बलाने के मतीना अपे चैनल लेक सब्सक्राइब करानात अमतक करान नेपा।